සාමාන්‍යයෙන් අනෙකුත් තැන්වල ගොඩක් කලාවට කරන්නේ යම් කිසි ECG ජෙල් එකක් හරි නැත්නම් මොකක් හරි ජෙලි වගේ දෙයක් එකතු කරලා තමයි මේ වගේ තියෙන තෙල් මට්ටම අඩු කරන්නේ. මේ තියෙන ලේයර් එකේ තියෙන තෙල් මට්ටම තුනී කරලා දාන්න කරන්නේ. හැබැයි මේ අපේ මහසෙන්තර මෙලෙවිදී මේක විශේෂ වෙන්නේ අපේ තියෙන විශේෂ තෙල් වර්ග. මේ තෙල් වර්ග ක්‍රීම් එකක් බවට පත් කරනවා. මේක ජෙල් එකක් බවට පත් කරලා මේ අදාළ විදිහට මේ උදරයේ මේක ගාලා මේ වගේ මේ අපේ දින මේ කැවිටේෂන් මැෂින් එකේ මේ ප්‍රතිකාරයෙන් අපි ලබා ගන්න. ඉතින් මේකෙන් ඉක්මනින්ම උදරේ අඩු කරගන්න තමන්ගේ මේ තෙල් මට්ටම අඩු කරගන්න හැකියාව ලැබෙනවා. ඊට අමතරව වෙනම අපි දෙනවා මේකට ඩයට් ටෑන් එක. සාමාන්‍යයෙන් දැන් මේ වගේ ප්‍රතිකාරයක් කරද්දී ඉක්මනින්ම එක අඩු කරගන්න ඕන නම් මේකට ව්‍යායාම සහ ආහාර ගන්න අවශ්‍යයි. ඒකට මේකෙදි සාමාන්‍යයෙන් අපි මේ වගේ උද්දලයක් අපි ගාවට ආවට පස්සේ රෝගී කවට පස්සේ ඒකේනවා අපි කියනවා මේ වගේ ප්‍රතිකාර ක්‍රම අපි හතරක් විතර ගන්න කියලා. ඊට අමතරව මෙයාට ආහාර අපි ලබා දෙනවා ආහාර රටාව. සාමාන්‍යයෙන් තැම්බුමුදි වගේ දේවල් අපේ දෙන තැම්බුමුදි වගේ දේවල්. ඊළඟට මේ තෙල් ටික සමනය වෙන්න අවශ්‍ය අත්මිහිත් වර්ග. සාමාන්‍යයෙන් අපි ඔය අපේ වැඩසටහන් වලදී කිව්වා අමු කරපිච්ච 11ක් කාලා දව අමු කරපිච්ච 11ක් දව බස් එක කන්න කියලා. මේ වගේ ප්‍රතිකාර ක්‍රම. ඊට අමතරව සාමාන්‍යයෙන් උදේවල වලට ලෙමන් දී පොඩි මෙටි කෑල්ලක් අරගෙන මේක උණුතුරට දාලා තව මේකට ඉඟුරු කෑල්ලකුත් අරලා දාලා මේක සාමාන්‍ය උදේ වල නම් තමාගේ මේ තියෙන උදරය ඉදිරියට ඇවිල්ලා තියෙන එක තෙල් මට්ටම අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි මේකට ඩයට් ප්ලෑන් එකක් තියක් අවශ්‍යයි. ආහාර රටාව. දැන් සාමාන්‍ය ගොඩක් වෙලාවට කන්නේ තෙල් මදි. ඒතර ඒක නිසා මේ තෙල් ටික සමනය වෙන ආහාර ගොඩක් වෙලාවට දැන් ඔය යකින ආරංක වල සම්පූර්ණයි. ඊළඟට එළ පිටවක් වල සම්බෝලේ අනිත් කෙස්සයිද ආහාර දැන් ගොඩක් වෙලාවට ඕල් මල් වල දඬු වැයන්නේ කැරන් කොකු බර කොකු ඊළඟට සාමාන්‍යයෙන් තියෙන මේ කැකිලි වගේ දේවල් මේ වගේ දේවල් කැමතුනි තමාගේ මේ තියෙන ශරීරයේ තෙල් මට්ටම අයින් කර ගන්න පුළුවන්. අනිත් හීම් බෝවිදිය කැඳරි කපෝනේ යකින ආරංක වල කැඳරි කපෝනේ ඉතින් විශේෂයෙන්ම හොඳයි මේ කර්මච කැඳරි කපෝනේ කර්මච වල සම්බෝලයක් ගන්න මේ වගේ දේවල් කිරීම තුළින් මේ වගේ ශරීරය නිරෝගීව තියාගන්න අවශ්‍ය අපේ මේ තියෙන ඇහෙල ශාස්ත්‍රයන් එක්ක තියෙන මේ දැනුම අරගෙන දැනුම ප්‍රයෝගික කරගෙන මේ නවීන ලෝකයේ තියෙන මෙවලම් අපි ප්‍රයෝගික කරන මේ දැනුම සහ මේ මෙවලම් වල තියෙන තාක්ෂණය එකට එකතු කරලා අපි අලුත් දෙයක් කරනවා. ඉතින් ඒක තමයි අපි මේ මහසෙන්තර වෙදමැදිරු තුළ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔබට බලන්න පුළුවන් ඉදිරි වැඩසටහන් වලදී කොහොමද මේ වගේ මේ ඉන්න මේ පුද්ගලයාගේ තියෙන උදරය කොච්චර අඩුලා තියෙනවද එතුමාට කොච්චර සැහැල්ලුවක් ශරීරයට ලැබෙලා තියෙනවද කියලා. ඉතින් මේකේ ප්‍රධානම එක තමයි පෙන්වන්න ඕන මේ වගේ උදරය ඉදිරියට ආවට පස්සේ මේ අක්මාවේ කියන තෙල් කොටස් තැම්පත් වීමක් ඇති වෙනවා. ඉතින් මේ වගේ ප්‍රතිකාරයක් කරලා පස්සේ සාමාන්‍යයෙන් පැය 72ක් ඇතුළත මේ තියෙන තෙල් මට්ටම ආයෙ එකතු වෙන්න කලින් වර්ක් අවුට් කරනවා. ඒක සාමාන්‍යයෙන් ව්‍යායාමයක් වගේ දෙයක් වෙන්න ඕනේ. ඒකට දානිය වගේ දාන දෙයක් වෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රතිකාරයක් කරලා ගිහිල්ලා හරියන්නේ නැහැ. ආයෙ දවස් දෙක තුනකින් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒකට තවත් මේක තෙල් එකතු වෙලා තවත් ඉක්මන වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ ප්‍රතිකාරයෙන් කරන්නේ ඉක්මනින්ම තෙල් මට්ටම කඩලා දෙනවා. අර තියෙන එකට එකතු වෙලා තියෙන සයිලර් එක බෙදලා දෙනවා. ඉතින් මේ බෙදලා දුන්නාට පස්සේ එතනින් එහා මේ තෙල් ටික දිය කරලා යන්න. ඒ කියන්නේ ඒක මල මාර්ගයෙන් යන්න පුළුවන් නැත්නම් මුත්‍රා මාර්ගයෙන් මුත්‍රායි යන්න පුළුවන්. ඒතර අපි මේ ප්‍රතිකාරය කරන්න කලින් ජලය බොන්න කියලා කියනවා. වතුර බොන්න කියලා කියනවා. ඒතර ඒකත් එක්ක මේ තමන්ගේ තියෙන තෙල් ටික අයින් කර ගන්න පුළුවන්. එතකොට ඒකෙන් ව්‍යායාමය කියන එක වැදගත්. එක්ක තමයි ව්‍යායාම උපකරණෙකින් ඇඟට දාඩි දාන විදිහට ව්‍යායාමයක් කර ගැනීම නැත්නම් සාමාන්‍ය මේ පරිසරයේ තියෙන ගහපොළත් එක්ක එකතු වෙලා ව්‍යායාමයක් කර ගැනීම තුළින් මේ වගේ තියෙන තෙල් මට්ටම අඩු කර ගන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝගී තත්ත්වයක් ආවට පස්සේ මේ වගේ උදරය ආවට පස්සේ මේ කකුල මේ තියෙන කළු වෙච්ච එක තියෙනවා. මේකෙන් දෙකගෙන මේ සෙරොලයිටිස් කියන මේ කළු වෙලා මේ රතු වෙලා මේවා දුවා වගේ එනවා. ඉතින් මේවට ප්‍රධාන හේතුව තමයි අක්මාවේ තියෙන තෙල් ටැම්පත් වීම. ඉතින් අපිට මේ වගේ රෝගී තත්ත්වයකට මුහුණ දෙන්නේ නැති වෙන්න
මේ නවීන දාර්ශනිකයත් එක්ක යොදලා මේ ප්‍රතිකාරකම කරලා නිරෝගී වෙන්න පුළුවන්. ඉතින් ඔබටත් මේ අවස්ථාව දෙනවා අපිට කතා බහ කරලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ ශරීරය නිරෝගී කරන්න මේ තියෙන්නේ සෙලුලයිටිස් කියන රෝගී තත්ත්වයක් ඇති වෙච්ච මේ රෝගියෙක්ගේ අකුල් දෙක. ඉතින් මේ රෝගියන් අපි මේ කැවිටේෂන් කියන එක කරන්නේ අක්මාවේ කියන තෙල් මට්ටම සහ උගරේ දින තෙල් මට්ටම සම්පූර්ණයෙන්ම අඩු කරලා දානවා. ඉතින් මේ ප්‍රතිකාර රාශිය ඔබට නිරෝගී වෙන්න අවශ්‍ය ප්‍රතිකාර රාශිය අපේ මේ වෙදමෙතන තියෙනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙනකොට දැන් කැවිටේෂන් සම්බන්ධයෙන් අපි කතා කරේ මේ පිළිබඳ හරියට දැනුවත් කරන්න ඕන නිසා සාමාන්‍යයෙන් අනෙකුත් තැන් වලට වඩා මෙතන විශේෂයි කියලා කියන්නේ මෙන්න මේ හේතු නිසා.